ලෝක බැංකුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා බ්‍රිජ් ටු රිකවරි නැවත යථා තත්ත්වයට පත්වීමේ පාලම හැටියට මේ පොතේ නම හදලා තියෙන්නේ දැන් මේ අවුරුද්දේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනවා කියලා විපක්ෂයේ දේශපාලඥයින් පුරසාරන් දෙඩුවා හැබැයි මේ මේම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ දැනට ලංකාව ආර්ථික වර්ධන වේගය 2.2ක මධ්‍යස්ථ ආර්ථික වර්ධන වේගයකින් යනවා කියන එක මේ ශ්‍රී ලංකා සංවර්ධන පිළිබඳ වාර්තාවේ රජයේ නව මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා රජයේ ආදායම ඉහළ ගොස් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා විදේශ රැකියාවල නියුක්තිකයන් අපනයනය කරන්නන් හා සංචාර ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැඩිවීම නිසා අවුරුදු 50කට පස්සේ පළවෙනි වතාවට ලංකාවේ ජංගම ගිණුමනේ රුපියල් බිලියන 52ක අතිරික්තයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ මේ ලෝක බැංකුව වාර්තාව සඳහන් කරනවා. ඒ වගේම ලෝක බැංකුව කියනවා රට තුළ සිද්ධ කරන ශක්තිමත් හා විශ්වාසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යා යුතුයි කියලා. දැන් මේ මොනෑම් හේතුවක් නිසාවත් මේ ප්‍රතිසංස්කරණ නතර කරොත් හෝ වෙනස් කරොත් प्रश्न रटे आर्थिक අපි පෝලියුගේ හැමදාම මතක් කරන්න කැමති නෑ සිහින ජනාධිපති ධූර අපේක්ෂකයන්ට අද අමතක වෙලා තියෙනවා එදා තිබ පැවති තත්ත්වය සහ ඒ පැවති තත්ත්වය නැවත අද වර්තමාන තත්ත්වයට දක්වා රැගෙන ආවේ කවුද කියන එකත් අද අමතක වෙලා තියෙනවා අපේක්ෂක කියනවා ජනාධිපතිතුමාට පුළුවන් වෙලා තියෙනවා මේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙමින් ඉදිරියට යන්න।